විචර් කියලා කියන්නේ Netflix එකට ඉතාමත්ම වැදගත් TV series එකක්. ඒකේ දෙවෙනි සීසන් එක දෙසැම්බර් මාසයේදී රිලීස් වුණා. එතකොට කොටස් 8කින් සමන්විත මේ සීසන් එක ගැන විනාඩි 15කින් 20කින් කතා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා 10ක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ නම තරිඳු විශ්වනාත්. මේ TV Nath reviews. පළවෙනි කාරණාව තමයි පළවෙනි සීසන් එකෙන් පස්සේ මොන තැනද මේ කතාව නැවතුනේ කියන එක. අපි දන්න කාරණාවක් තමයි මේ සිරි කියන කෙනත් ඒ වගේම ගෙරල්ට් කියන කෙනත් එහෙම නැත්නම් මේ විච ඔවුන්ගේ ඩෙස්ටිනි එකට එකතු වීමක් සිද්ධ වෙනවා මේ සින්ට්‍රා වල සිදුණු සිදුවීම් වලින් පස්සේ. ඊට පස්සේ කොහොමත් මේ සිරි දැන් අවුරුදු 12ක් 13ක් වෙලා තියෙන වෙලාවේදී නිල්ෆ්ගාඩ් එක සින්ට්‍රා වලට ඇටෑක් කරද්දී මෙතනදී තමයි කැලැන්තේ විසින් හෙලි කරන්නේ සිරිට ගෙරල්ට් තමයි උඹේ ඩෙස්ටිනි එක ඒ නිසා ගෙරල්ට් හොයාගනින් කියලා. එතකොට පළවෙනි සීසන් එක දිවෙන්නේ කොහොමද මේ සිරි ගෙරල්ට් හොයාගන්නේ කියන කාරණාවත් එක්ක. ඊළඟට යෙනිෆර් කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් චරිතයක්. එතකොට අපි දැනගන්න ඊළඟ කාරණාව තමයි ඇය ටික කාලයක් සෝසරස් කෙනෙක් විදිහට ඒඩන් වලට සේවය කළා. ඊට පස්සේ ෆ්‍රීලාන්ස් විදිහට ඉන්නවා. ඒ වගේම මේ ගෙරල් සහ යෙනිෆර්ගේ මුණ ගැසීමත් සිද්ධ වෙන්නේ ජිනි කෙනෙක් ගෙන් සිද්ධ වෙන අකරතැබ්බියකින් පස්සේ. ඒ තෙක්කම ඔවුන් දෙදෙනා අතර රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා. මේක කාලයක් ඔවුන් දෙදෙනා හොඳින් ඒ රිලේෂන්ෂිප් එක තියාගෙන ඊට පස්සේ යම් යම් කම්ප්ලිකේෂන්ස් ඇති වෙනවා. මේ රිලේෂන්ෂිප් එකේ අර්බුදකාරීම දේ තමයි මේ ලාස්ට් විෂ එක. ඒ කියන්නේ මේ ජිනීගේ විෂස් තුන තිබිලා තිබෙන්නේ ගෙරල්ට්. ඒකෙනුත් තුන්වෙනි විෂ එක ඔහු පාවිච්චි කළ තියෙන්නේ මේ යෙනිෆර්ගේ ඩෙස්ටිනි එකත් එක්ක. එහෙම නැත්නම් යෙනිෆර්ගේ ලයිෆ් එකත් එක්ක තමන්ගේ ලයිෆ් එක බද්ධ කරන්න. එතකොට මේ තෙක්කම මේ තමන් අතර මොනතරම් කම්ප්ලිකේෂන්ස් තිබ්බත් දිගින් දිගටම ගෙරල් ගැන තමන්ට ෆීලිංස් ඇති වෙන්නේ සැබෑ ආදරයක් නිසාද එහෙම නැත්නම් මේ ගෙරල්ගේ විශ්යක නිසාද එහෙම නැත්නම් මේ මැජිකල් පව එකක් නිසාද කියන එක යෙනිෆර් තේරුම් ගන්න පුළුවන් කමක් නැති නිසා ඇය මේ අවස්ථාවේදී ගෙරල්ගෙන් සමුගෙන යනවා. තුන්වෙනි කාරණාව තමයි නිල්ෆ්ගාඩ් එක සින්ට්‍රා වලට ඇටෑක් කළා. ඊට පස්සේ ඉතිරි උතුරු රාජධානි වලට පහර දෙන්න යද්දි මේ බ්‍රදර්හුඩ් එක එහෙම නැත්නම් මේ සෝසරස්ලගෙන් කණ්ඩායමක් ගිහිල්ලා සොඩන් වලදී සටන් කරනවා. සටන් කළා මෙතනදී යෙනිෆර් මේ ෆයර් මැජික් එක පාවිච්චි කරන නිසා ඇයිගේ කේඔස් බලය නැතිවීමක්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම තමන් සතුව තිබුණු තමන්ට ටච් කරන්න තිබුණු ඒ කේඔස් බලය පාවිච්චි කරා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඔය දේවල් ටික තමයි අපිට පළවෙනි සීසන් එකෙන් මතක් කරගන්න තියෙන්නේ. දෙවෙනියට කතා කරන්න තියෙන කාරණාව තමයි මේ බියුටි ඇන් ද බීස්ට් කියන එක. ඒ කියන්නේ මේ පළවෙනි එපිසෝඩ් එකේදීම අපි මේ සාමාන්‍යයෙන් දන්න බියුටි ඇන් ද බීස්ට් කියන කතාව ට්විස්ට් කරලා මේ TV series එකේදී එහෙම නැත්නම් මේ සීසන් එකේදී පෙන්වනවා. එතකොට දැන් මේ බියුටි ඇන් ද බීස්ට් කතාවේ හැටියට ගත්තාම මේ නිවුලෙන් කියන කෙනා ඔහුට මේ කර්ස් එකක් ඇති වෙලා බීස්ට් කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට කතා පොත්වලදී මේක තවදුරටත් විස්තර වෙනවා. ඒ කියන්නේ ඔහු සැබෑ ආදරයක් හොයාගත්තොත් ඔහුට ආයෙත් ඒ ස්වරූපයට එන්න පුළුවන් කමක් තිබෙනවා. මේ නිසාම සමහරක් දුප්පත් තාත්තලා තමන්ගේ දුවව මේ කාසල්ලකට ඇරලලා ගොඩක් මුදල් අරගෙන ගියා කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඒ කොහොම වුණත් එවැනි දේවල් මේ TV series එකේදී අපිට පෙන්වන්නේ නැහැ. නමුත් ඔහු සතුව ඔහුගේ ගෙදර මේ බෲක්සා කෙනෙක් ඉන්නවා. ඉතාමත්ම දරුණු මොන්ස්ටර් සත්වයෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ කාසල් එක අවට තිබෙන ගම්වලට මේ බෲක්සාගෙන් ලොකු කරදර සිද්ධ වෙනවා. නමුත් මේ ගෙරල් සහ සිරි මේ පැලස් එකට ආවම නිවලන් ඒ පිළිබඳව සඳහන් කිරීමක්වත් කරන්නේ නැහැ. මෙතන තිබෙන ඊළඟ සුවිශේෂ කාරණාව තමයි බෲක්සා සහ සිරි කියන දෙදෙනා එකිනෙකට හමු වෙනවා. මෙතනදී සිරියට කිසිම කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගෙරල්ට් මේ බෲක්සා ගැන දැනගෙන ඌව මරන්න හදද්දී සිරි සිම්පතිටික් වෙනවා මේ මොන්ස්ටර් සත්වයා දිහාවට. මෙතෙන්දී අපි මතක් කරන්න ඕන කාරණාව තමයි ඒ කියන්නේ කලින් සීසන් එකේදී අපි දැකපු දේවල් තමයි යම් යම් අවස්ථාවලදී සිරිට තමන් සතුව තිබෙන ඒ මැජිකල් පවර්ස් කන්ට්‍රෝල් එකක් නැතුව විනාශයන් සිද්ධ වුණා. සමහරක් ජීවිත විනාශ වුණා. එහෙම ගත්තාම තමනුත් මේ විදිහට මිස් අන්ඩර්ස්ටුඩ් මොන්ස්ටර් කෙනෙක් නේද කියන කාරණාව තමයි සිරි මෙතෙන්දී කල්පනා කරන්නේ. ඒ වගේම TV series එකේ මේ සීසන් එකේ ගොඩක් වෙලාවක් යනකම්ම මේ තමන් සතු බලය ඒ වගේම තමන්ගෙන් සිද්ධ වෙච්ච ලොකු විනාශයන් ගැන ඇය මේ ගෙරල්ට හෙලි කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම මෙතනදී තිබෙන තවත් සුවිශේෂ කාරණාවක් තමයි නිවලන් විසින් යම් ආකාරයක
ප්‍රජෙක්ට එකක් පාවිච්චි කරලා මේ ස්ටෝරිය එකක් අපිට පෙන්නවා. එතකොට මේ ස්ටෝරිය එක ඉතාමත්ම වැදගත්. මොකද අපි දන්නවා මේ සිරීට තිබෙන්නේ එල්ඩර් බ්ලඩ් කියලා. එතකොට ඇයගේ ජෙනරේෂන් එකේම මේ කතාව තමයි ඇත්තටම මෙතනදී මේ නිවලන් විසින් සිරීට පෙන්වන්නේ. නමුත් සිරි තාම දන්නේ නැහැ මේ තමන්ගේ පරම්පරාවේ කෙනෙක් ගැන තමයි මේ ස්ටෝරිය ඇයට පෙන්වන්නේ කියලා. ඊළඟට අපිට කතා කරන්න තිබෙන්නේ ලාරා ඩෝරන් කියන කෙනා ගැන. එහෙම නැත්නම් මේ සිරීට මේ වගේ බලයක් ඇතිවීමට හේතු වෙච්ච ඒ ඇයගේ පරම්පරාවෙම ඉන්න මේ සුවිශේෂ එල්ඩර් බ්ලඩ් තිබුණු කාන්තාව ගැන. දැන් මේ කාලේදී එහෙම නැත්නම් මේ ලාරා ඩොරන් ඉන්න කාලේදීත් මිනිස්සු සහ එල්ෆ්ස්ලා අතර යම් යම් ප්‍රශ්න ගැටුම් ඇතිවීමින් තිබුණා. එතකොට එල්ෆ්ස්ලා විසින් නිර්මාණය කරපු ඉතාමත්ම සුවිශේෂ චරිතයක් තමයි මේ ලාරා ඩොරන් කියන කෙනා. එතකොට ලාරා ඩොරන් කියන කෙනා ආයුධයක් විදිහට එහෙම නැත්නම් වෙපන් එකක් විදිහට තමයි පාවිච්චි කරන්න ඔවුන් හිතාගෙන හිටිය මිනිස්සුන් විරුද්ධව. නමුත් මෙතන තිබෙන සුවිශේෂම කාරණාව තමයි ක්‍රෙග්නන් ඔෆ් ලොඩ් කියන මේජ් කෙනෙක් එක්ක, එහෙම නැත්නම් මනුෂ්‍ය කෙනෙක් එක්ක මේ දෙදෙනා අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සම්බන්ධයක් ඇති වෙන විතරක් නෙමෙයි ඔවුන් දෙදෙනාට දාව දුවෙක් හම්බෙනවා. එතකොට මේත් එක්කම මිනිස්සු ඒ වගේම ඇත්තටම එල්ෆ්ලත් කලබල වෙනවා. මොකද මේ වගේ ප්‍රබල දෙදෙනෙක්ගේ එකතු වීම එතරම් හිතකර නැහැ. එතකොට ඔවුන් එකතු වෙලා මේ දෙදෙනාව මරා දමනවා. මේ වෙලාවේදී ලාරා ඩොරන් ශාපයක් සිද්ධ කරනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ දුවගෙන්, එහෙම නැත්නම් මේ දුවගෙන් පැවැත්වෙන පරම්පරාවෙන් මේ ලෝකය විනාශ වෙලා අලුතෙන් එල්ඩර් බ්ලඩ් තිබෙන පිරිසට, එහෙම නැත්නම් එල්ෆ්ස්ලට ලෝකයක් අලුතෙන් නිර්මාණය වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට එහෙම ගත්තාම මේ කැලැන්තේ පැවටා සිරි කියලා කියන්නේ ඒ පරම්පරාවේ අය කැලැන්තේ මේ පිළිබඳව දැනගෙන හිටියා. නමුත් ඇය සතුව මේ ආකාරයෙන් මැජිකල් පවර්ස් තිබුණ නැහැ. නමුත් ඇයව ස්කිප් කළ මේ බලය පැවටාට තිබුණා. මේක අපි මුලින්ම දැක්කා පැවටා සහ ඩුනි මේ එකිනෙකට ගිවිසගත්ත අවස්ථාවේදී. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මේ නිල්ෆ්ගාඩ් එක සින්ට්‍රාවල්ට ඇටෑක් කරද්දී, විශේෂයෙන්ම මේ සිරීට මේ පැලස් එකෙන් යන්න කියන වෙලාවේදී ඇය කෑ ගහද්දී ඒ ඇතිවෙන කම්පනයත් එක්කම ඒ ඇතිවෙන මැජිකල් පවර් එක කැලෙන්තේ දැනගන්නවා සිරීටත් මේ පවර්ස් තියෙනවා කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කේය මොහෙන් ගැන. අපි දන්නවා මෙතන තමයි මේ විචර්ස්ලා පුහුණු වෙන්නේ. ඒ වගේම කුඩා දරුවන් ඉතාමත්ම දීර්ඝ කාලයක් ප්‍රැක්ටිස් කරලා විචර්ස්ලා බවට පත් වෙන්නේ මේ ස්ථානයේදී. ඒ වගේම අර කන්ජන්ක්ෂන් ඔෆ් ස්පියර්ස් එකෙන් පස්සේ මොන්ස්ටර් සතුන් මේ කන්ටිනන්ට් එකට ආවට පස්සේ ඒ මොන්ස්ටර්ස්ලත් එක්ක ෆයිට් කරන්න තමයි මේ විචර්ස්ලව නිර්මාණය කළ තිබෙන්නේ සෝසරර්ස්ලව විසින්ම. හැබැයි මෙතන තිබෙන කාරණාව තමයි මේ කන්ටිනෙන්ට් එකේ මොන්ස්ටර්ස්ලා ඉන්න තාක්කල් විතරයි මේ විදිහට විචර්ස්ලගෙන් ප්‍රයෝජනයක් තිබෙන්නේ. එතකොට ඒ කාලේ හිටපු මේජ් කෙනෙක් මේ විචර්ස්ලව ප්‍රයෝජනවත් වෙන විදිහට මොන්ස්ටර්ස්ලවත් ක්‍රියේට් කරා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඇත්තරම මේ දැන් කාලේ තිබෙන කේ මොහෙන් වලට වඩා ටිකක් ඩාර්ක් ගතියක් තිබුණු ස්වරූපයක් තමයි තිබෙන්නේ ඒ කාලේදී මේ කීප් එක. එතකොට මේක තේරුම් ගත්තට පස්සේ මිනිස්සු මේ කේයමෝහෙන් වලට ලොකු කූප් එකක් කරනවා, එහෙම නැත්නම් මේක විනාශ කරනවා. ඊට පස්සේ මෙතනදී ඉතුරු වෙන්නේ වෙසමියර් සහ ඉතාමත්ම කුඩා දරුවන් ප්‍රමාණයක් විතරයි. එතකොට එතන හිටපු එක දරුවෙක් තමයි ඇත්තටම මේ ගෙරල්ට් කියන්නේ. එතකොට මේ කතාව ඇත්තටම ඔයාලට බලාගන්න පුළුවන් නයිට් වේ ඔෆ් ද වුල්ෆ් කියන ඒ ඇනිමේෂන් මූවි එකෙන්. මෙතනදී ඇත්තටම මේ වෙසමියර්ගේ කතාව ඉතාමත්ම හොඳින් පැහැදිලි කළ දෙනවා. ඒ කොහොම වුණත් අපි ඊළඟට තේරුම් ගන්න ඕන කාරණාව තමයි දැන් පළවෙනි සීසන් එකේදී ගෙරල්ට් කියන කෙනාව විතරක් උනාට අපි දැකලා තිබුණේ. ඇත්තටම මීට වඩා විචර්ස්ලා කිහිප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර ඇනිමේෂන් මූවි එකේදී ගෙරල්ට්ගේ වයසෙම හිටපු අනිත් දරුවන් ලොකු වෙලා විචර්ස්ලා බවට පත් වෙලා ඔවුන් සහෝදරයන් විදිහට තමයි මේ කීප් එකේ ඉන්නේ. එතකොට වෙසමිය කියලා කියන්නේ ඔවුන්ට ෆාදර් ෆිගර් එකක්. ඒ වගේම අර කලින් තිබුණු කේමෝන් ප්ලෑන් එකට වඩා ටිකක් හොඳ විදිහට ඇත්තටම මේ මොන්ස්ටර් සතුන් දඩයම් කරමින් තමයි ඉන්නේ. හැබැයි මෙතනදී ඊළඟට කතා කරන්න තියෙන කාරණාව තමයි මේ මියුටජන් ගැන. මොකද මේ විචර්ස්ලව නිර්මාණය කරන්න එල්ඩර් බ්ලඩ් පාවිච්චි කළා තමයි මේ මියුටජන් එක හදලා තිබෙන්නේ. එහෙම නැත්නම් මේ පෝෂන්ස් හදලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ව විචර් කෙනෙක් බවට ට්‍රාන්ස්ෆෝම් කරන්න තමයි මේක පාවිච්චි වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ පෝෂන්ස් ඔක්කොම ටික අර මං කලින් සඳහන් කරපු කේ මොහෙන් විනාශයේදී නැති වෙලා ගියා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැනට මේ ඉතුරුලා ඉන්න විචර්ස්ලා ටික තමයි මේ කන්ටිනෙන්ට් එකේ ඉන්න අන්තිම විචර්ස්ලා. අලුතෙන් විචර්ස්ලව ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ එල්ෆ් බ්ලඩ් ලබා ගන්න එක එතරම්ම ප්‍රශ්නයක්ද? මොකද මේ කන්ටිනෙන්ට් එකේ ඕනතරම් එල්ෆ්ලා ඉන්නවා කියලා. නමුත් මෙතනදී මේ
එල්ඩර් බ්ලඩ් කියලා කියන්නේ එතනොත් ඉතාමත්ම සුවිශේෂ ලේවර්ගයක්. එතකොට මේ TV සීරීස් එකේදී අපිට පැහැදිලි කර දෙන කාරණාව තමයි මේ එල්ඩර් බ්ලඩ් තිබෙන කෙනෙක් විදියට ආයතනයක් මේ කන්ටිනෙන්ට් එකේ මතුවෙච්ච පළවෙනි කෙනා තමයි, එහෙම නැත්නම් අඳුනගත්ත පළවෙනි කෙනා තමයි මේ සිරි කියන කෙනා. එතකොට විසමිය මේ සිරිගේ බ්ලඩ් අරගෙන මේ මියුටජන් එක ආයතනයක් හදනවා. ඒ වගේම සිරි ඉල්ලනවා තමන්ට මේ මියුටජන් එක මුලින්ම ටෙස්ට් කරන්න කියලා. එහෙම නැත්නම් තමන්ව විචර් කෙනෙක් බවට ට්‍රාන්ස්ෆෝම් කරන්න කියලා ගෙරල්ට් ඇවිල්ලා තමයි මේ ක්‍රියාව නවත්තන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මොනලිත් ගැන. රිව් එකේදී කලිනුත් අපි මේක ගැන සඳහන් කරා. එතකොට මෙතනදි තිබෙන සුවිශේෂම කාරණාව තමයි දැන් ගොඩක් කාලයක් තිස්සේ මේ කන්ටිනෙන්ට් එක ගැන පරීක්ෂණ පවත්වන විශේෂම මේජර්ස්ලා ඒ වගේම අනිත් සයන්ටිස්ට්ලා එහෙම හිතාගෙන හිටියේ මේ conjunction of spheres එකෙන් පස්සේ. එහෙම නැත්නම් මේක එක ඩයිමෙන්ෂන් එකට එකතු වුණාට පස්සේ අලුත් ග්‍රහලෝකයක, එහෙම නැත්නම් මේ එක ග්‍රහලෝකයක මේ සියලුම ජීවීන් පැමිණියා. ඒ වගේම මේ තැනින් තැන දකින්න මොනලිත් ඒ ඉම්පැක්ට් එක ඇති වෙච්ච සීමාවන් ලකුණු කරනවා. එහෙම නැත්නම් ඒකේ ඒ ඉම්පැක්ට් එකේ යම් ප්‍රතිඵලයක් ලකුණු කරනවා කියන එක විතරයි. නමුත් මේ සීසන් එකේදී ඔවුන් තේරුම් ගන්න කාරණාව තමයි මේ අලුතෙන් දක්නට ලැබෙන මොන්ස්ටර්ස්ලා හැමදෙනා සතුවම මේ එකම ද්‍රව්‍යයක් තිබෙනවා. ඒ වගේම මේ ද්‍රව්‍ය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අර මොනලිත් එකේ විතරයි. එතනදී ඔවුන් තේරුම් ගන්න කාරණාව තමයි මේ මොනලිත්ස් ඇවිල්ලා ඒ කන්ජන්ක්ෂන් එකේ රිසල්ට් එකක් විදියට ඇතිවෙච්ච දේවල් විතරක් නෙමෙයි, මේවා පෝර්ටල්ස් විදියට, එහෙම නැත්නම් යම් ආකාරයක ගේට්වේස් විදියට වැඩ කරනවා. එක ඩයිමෙන්ෂන් එකකුත් තව ඩයිමෙන්ෂන් එකක් අතර. එතකොට මෙතනදී ඊළඟ සුවිශේෂ කාරණාව තමයි සිරීට මේ විදියට මේ මොනලිත්ස් වෙනස් කරන්න පුළුවන් කියන්නේ, එහෙම නැත්නම් ඒවා බිඳ දාන්න පුළුවන් කියන්නේ ඇයට මේ සාමාන්‍යයෙන් අපි දකින විචර්ස්ලටවත් ඒ වගේම සෝසරර්ස්ලටවත් නැති ඉතාමත්ම සුවිශේෂ බලයක් තිබෙනවා. එතකොට අර කලින් තිබෙන ප්‍රොෆෙසි එකත් එක බැලුවාම, එහෙම නැත්නම් මේ ලාරා ඩොරන් පිළිබඳව තිබෙන ප්‍රොෆෙසි එකත් එක බැලුවාම සිරි කියලා කියන්නේ ලෝකය විනාශ කරන්න පුළුවන් ආකාරයේ පුද්ගලයෙක් කියන එක ක්‍රමක්‍රමයෙන් මේ TV සීරීස් එකේ ඉන්න හැම පාර්ශවයකටම තේරුම් යන පටන් ගන්නවා. ඊළඟට අපි කතා කරන්නේ deathless mother ගැන. මේ කැරක්ටර් එක ඉතාමත්ම ඉන්ට්‍රෙස්ටිං. මොකද ගේම්ස් වලත් පොත්වලත් තියෙන කැරක්ටර් එකක් නෙමෙයි, මේ TV සීරීස් එකේ සෙකන්ඩ් සීසන් එකට තමයි මේ කැරක්ටර් එක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට දැන් මෙච්චර දේවල් සිද්ධ වෙද්දි, විශේෂයෙන්ම මේ සිරීගේ කැරක්ටර් එක, ඒ වගේම නිල්ෆ්ගාඩ් ඇටැක් එක ආදී දේවල් සිද්ධ වෙද්දි මේ කැරක්ටර් එකත් මේ සීසන් එක පුරාවටම ප්‍රොමිනෙන්ට් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න කාරණාවක් තමයි කාලෙකට ඉහතදී මේ ලෝකේ හඳුනගත්තේ, එහෙම නැත්නම් මේ ලෝකේ නොටිස් කරපු ඉතාමත්ම බලගතු මොන්ස්ටර් කෙනෙක් තමයි මේ deathless mother කියන්නේ. සීසන් එක අන්තිමේදී අපි තේරුම් ගන්නවා වයිල්ඩ් හන්ට් එකේ එක සමාජිකයෙක් තමයි මේ කියලා. වයිල්ඩ් හන්ට් එක ගැන අපි පස්සේ කතා කරමු. ඒ කොහොම වුණත් එක විචර් කෙනෙක්ට මේ deathless mother දමනය කරන්න බැරි නිසා විචර්ස්ලා කිහිප දෙනෙම එකතු වෙලා මේ කෙනාව අල්ලලා ඊට පස්සේ මේ ගෙදරක හිර කරා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ගෙදරින් ගැලවෙන්න බැරි විදිහට ලොකු ආරක්ෂාවක් දාලා තිබෙන්නේ. එතකොට මේ ගෙදර ගත්තාම අර සාමාන්‍යයෙන් කුකුල් කකුළු වලින් නැගිටලා ගමන් කරන්න පුළුවන් ආකාරයේ ගයක් විදිහට තමයි පෙන්වන්නේ. deathless mother voleth meir විදිහටත් හඳුන්වනවා. එතකොට මේ සීසන් එකේදී අපි මුලින්ම තේරුම් ගන්න කාරණාව තමයි ඉතාමත්ම ප්‍රබල චරිත තුනක් තමන් දිහාවට ඇදගන්න මේ deathless mother කටයුතු කරනවා. ඒ තමයි මේ elves ලගේ නායිකාව විදියට කටයුතු කරන ෆ්‍රැන්සිස්කා, ඒ වගේම නිල්ෆ්ගාඩ් එකට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තිබෙන ෆ්‍රින්ජ්ලා, ඒ වගේම යෙනිෆර් කියන කැරක්ටර් එක. එතකොට ඔවුන් තුන්දෙනාටම තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න යම් ආකාරයක පාත් එකක් දෙනවා. නමුත් මේක ඉතාමත්ම කන්ෆ්ලික්ටින් පාත් එකක්. ඒ කියන්නේ ෆ්‍රැන්සිස්කාට සහ ෆ්‍රින්ජ්ලාට කියන්නේ නිල්ෆ්ගාඩ් එක සහ එල්ෆ්ලා එකට එකතු වෙලා වැඩ කරන එකෙන් තමයි තමන්ට අවශ්‍ය ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම යෙනිෆර්ට පවර්ණ කාරණාව තමයි සිරිව මේ මොනලිත් එකේ ගේට්වේ එකෙන් ගොඩක් දුරට යවන්න කියලා. මං හිතන්නේ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ වයිල්ඩ් හන්ට් එකට ඩිලිව කරන්න සිරිව. මෙතනදී තිබෙන කාරණාව තමයි deathless mother ෆීඩ් වෙනවා බයෙන්, ඒ වගේම කලබල ගතිය, ඒ වගේම ඩිස්පරේෂන්, මේ වගේ ගොඩක් නෙගටිව් ෆෝසස් වලින් තමයි ෆීඩ් වෙන්නේ. එතකොට අය බලාපොරොත්තු වුණා වගේම නිල්ෆ්ගාඩ් එකටත් එල්ෆ්ලටත් එකට ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එක පැත්තකින් මේ ෆ්‍රැන්සිස්කට ලැබෙන දරුවව මරා දමනවා, අනිත් පැත්තෙන් ෆ්‍රැන්සිස්කා මේකට පිළිගන්න උතුරු රාජධානිවල ඉන්න දරුවන්ව මරා දමනවා. යෙනිෆර්ගේ කොන්ට්‍රැක්ට් එක ඇය ෆුල්ෆිල් කරන්නේ නැහැ. අවසාන වෙලාවේදී ඇයට
ටිකක් විතර කොන්ට්‍රෝල් එක ගන්න පුළුවන්කමක් ලැබිලා විශේෂයෙන්ම මේ ගෙරල්ට් සිරි කියන කැරක්ටර් එක ඉතාමත්ම වැදගත් නිසා තමන් ගෙරල්ට් ලොකු කනෙක්ෂන් එකක් තියෙන නිසා අවසාන මොහොතේදී ඇය තමන්ගේ ප්ලෑන් එක නවත්තනවා. නමුත් ගෙරල්ට් ඊතරම්ම සතුටු නැහැ යෙනිෆර්ගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන්. ගෙරල්ට් යස්කිය සහ පිරිසත් එක සිරි වයිසරයක් කේර් මොහෙන් වලට යවනවා. ඒ වගේම ඔහු යෙනිෆර්ත් එක්ක යනවා මේ හට් එක හොයාගෙන කොහොම හරි මේ ඩෙත්ලස් මදව ඉවර කරන්න. නමුත් ඔවුන් එතනට යද්දි තමයි තේරුම් ගන්නෙ මේ වෙනකොටත් මේ ඩෙත්ලස් මද නිදහස් වෙලා ගිහින් තියෙන කියලා. මොකද අර ෆ්‍රැන්චිස්කා සහ ෆ්‍රින්ජිලා විසින් ඇති කරපු කලබලයන් ඉතාමත්ම ප්‍රමාණවත් ඇයට මේ බන්ධන වලින් මිදෙන්න. ඊට පස්සේ සිරිගේ ඇඟට මේ ඩෙත්ලස් මද ආවේශ වෙනවා. එතකොට ඇත්තටම මෙතනදි ඊළඟ කාරණාව තමයි දැන් ඩෙත්ලස් මදගේ පැත්තෙන් ගත්තාම, එහෙම නැත්නම් වෝලත් මේගේ පැත්තෙන් ගත්තාම ඇයට මේ කන්ටිනෙන්ට් එකෙන් නිදහස් වෙලා තමන් ඉන්න ඩයිමෙන්ෂන් එකට යන්න, එහෙම නැත්නම් මේ වයිල්ඩ් හන්ට් එක තිබෙන ඩයිමෙන්ෂන් එකට යන්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේම ඇයට ඒ දේ කරන්න ඉන්න ප්‍රබලම කෙනා, එහෙම නැත්නම් තිබෙන එකම තුරුම්පුව තමයි සිරි කියන්නේ. නමුත් මීට කලින් තමන්ව හිර කළ දැම්මේ මේ විචර්ස්ලා නිසා විචර්ස්ලගෙන් මුලින් පළිගන්න ඇය කටයුතු කරනවා. මේ නිසා තමයි සිරිලව්ව මේ කීප් එකේ ඉන්න විචර්ස්ලා එකින් එක ඝාතනය කරන්න පටන් ගන්නේ. ඒත් එක්කම ගෙරල්ට්, වෙසිමිය, යෙනිෆර් මේ ඇතුළු හැම දෙනාටම සිද්ධ වෙනවා සිරිව නවත්තන්න උත්සාහ කරන්න. නමුත් අර ඩෙත්ලස් මදර්ගෙන් ඇති වෙන බලපෑමත් එක්ක, එහෙම නැත්නම් ඩෙත්ලස් මදර් නිසා දැන් ආවේශ වෙලා මෙතින්දි වැඩ කරන්නේ, මෙතනදි ඉතාමත්ම ලොකු විනාශයන් ඇගේ අතින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් ඩෙත්ලස් මදර් කොන්ට්‍රෝල් එක තියාගෙන ඉද්දි අනිත් පැත්තෙන් සිරිව තමන්ගෙම මයින්ඩ් පැලස් එකේ හිර කරලා තිබෙනවා. එතකොට ඒ මයින්ඩ් පැලස් එකේ සිරි හිර වෙලා ඉන්න තාක්කල් ඩෙත්ලස් මදර්ට තමන්ට ඕන විදිහට ඒ බොඩි එක කොන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අර සිරි සතු බලය පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙනවා. මොකද මෙතනදී සිරි වෙසල් එකක් බවට පත් වෙලා තිබෙන නිසා. ඊළඟට අපි තේරුම් ගන්න කාරණාවක් තමයි මේ ප්‍රසිද්ධ මෙඩලියන් ට්‍රී එක. ඒකත් ඇත්තටම මේ මොනලිත් එකක් ආවරණය වෙලා තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. එතකොට ඒකත් ගේට්වේ එකක් නිසා, හැම නැත්තම් පෝර්ටල් එකක් නිසා මෙතනනුත් මොන්ස්ටර් සතුන්ව නිදහස් කිරීමට හැකියාවක් ලැබෙනවා මේ වෙලාවේදි ඩෙත්ලස් මදට. එතකොට මේ හැමෝත් එක්කම සටන් කළා. අවසානයේදී ගෙරල් තේරුම් ගන්න කාරණාව තමයි මෙතනදි මෙච්චර දේවල් කරන්න ඇයට පුළුවන්කමක් ලැබෙන්නේ හැමෝගෙම තිබෙන ඒ බය සහ කේන්තිය දුක නිසා. එතකොට මේ වෙලාවේදී ඔවුන් හැමදෙනාම එකතු වෙලා මේ සිරි දිහාවට තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීමක් සිද්ධ කරනවා. මොකද මෙච්චර කාලයක් ඇය කොහොමත් මේ කීප් එකේ තමයි හිටියේ. ඒ වගේම මේ විචර්ස්ලා හැමදෙනාම තමන්ගෙම දරුවෙක් විදිහට සිරිව පුහුණු කරා, වෙසිමිය පවා, ගෙරල් පවා. එතකොට ඒත් එක්කම අර තමන් හිටපු මයින්ඩ් පැලස් එකෙන් නිදහස් වෙලා ආයසරයක් තමන්ගේ කොන්ට්‍රෝල් එක ලබා ගන්න සිරිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම මේ ඇයට ආවේශ වෙලා ඉන්න ඩෙත්ලස් මදව තමන්ගේ ඇඟට ගන්න, එහෙම නැත්නම් මේ තමන් අතින් වෙන්න ගිහිපු වැරද්ද නිවැරදි කරගන්න. මෙතනදී යෙනිෆර් තමන්ගේ අත් කපා ගන්නවා. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් සිය දිවි හානි කරගන්න යනවා කියලා කියන්නේ එතන ලොකු දුකක්, ලොකු ඩෙස්පරේෂන් එකක් තිබෙනවා. ඒ අනුව තමයි මෙතනදී මේ ඩෙත්ලස් මද සිරි ගෑඟෙන් යෙනිෆර් ගෑඟට එන්නේ. ආයෙත් තමන්ට කොන්ට්‍රෝල් එක ලබාගත්ත සිරි මේ වෙලාවේදී ගෙරල්ට් සහ යෙනිෆර්ව අරගෙන යනවා මේ වයිල්ඩ් හන්ට් එක තිබෙන ඒ ඩයිමෙන්ෂන් එකට. මෙතනදී අපි මතක් කරන්න ඕන කාරණාව තමයි සාමාන්‍යයෙන් මොනලිත්ස්, එහෙම නැත්නම් ගේට්වේ අවශ්‍ය වුණාට එක ඩයිමෙන්ෂන් එකකින් තව ඩයිමෙන්ෂන් එකකට යන්න සිරි මොනතරම් ප්‍රබලද කියන්නේ ඇයට ඉතාමත්ම නිමේෂකින් තමන්ගේ ඒ මැජික් බලය පාවිච්චි කළ එක තැනකින් තවත් තැනකට, එහෙම නැත්නම් එක ඩයිමෙන්ෂන් එකකින් තවත් ඩයිමෙන්ෂන් එකට යන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒ ඩයිමෙන්ෂන් එකට ගියාම මේ වෝලත් මේය, එහෙම නැත්නම් ඩෙත්ලස් මද තමන්ගේ ප්ලේන් එක නිසා, තමන්ගේ ඩයිමෙන්ෂන් එක නිසා මේක යෙනිෆර් ගෑංගෙන් නිදහස් වෙලා ගිහිල්ලා අර වයිල්ඩ් හන්ට් කණ්ඩායමට එකතු වෙනවා. ඊට පස්සේ ඒ වයිල්ඩ් හන්ට් කණ්ඩායම සිරිව අල්ලගන්න කලින් ආයසරයක් ඔවුන්ට පුළුවන්කමක් ලැබෙනවා කන්ටිනන්ට් එකින් ඉන්න, එහෙම නැත්නම් මේ ප්‍රධාන ඩයිමෙන්ෂන් එකට එන්න. ඔය විදිහට තමයි අපිට විචර් සීසන් 2 ගැන කතා කරන්න තියෙන්නේ. මම දන්නවා, ඒ කියන්නේ එපිසෝඩ් 8ක තියෙන විස්තරයක් මේ වගේ කරුණු 10කින් විනාඩි 15ක් 20ක් අතුළුතුර ගොනු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එතකොට ඊළඟට අපි විචර් ගැන කතා කරන වීඩියෝ එකකදී ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න පුළුවන් කමක් ලැබෙනවා. හැම දිනාටම ජය වේවා.